අපරාධ මැඩලීමේ අරමුණින් ආරම්භ කළ යුක්තිය මෙහෙම තව දුරටත් ක්‍රියාත්මකයි. ඊට සමගාමීව මිද්දෙනිය පොලිසිය දඹේතලාව ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබෙනවා. එෙහිදී ගංජා හේනක් වටලා ඇති අතර සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ. එමෙන්ම දික්වැල්ල පොලිසියද දික්වැල්ල අලුත්පාර ප්‍රදේශයේ වැටලීමක් සිදු කර තිබුණා. එෙහිදී කාමර කුලියට දෙන ස්ථානයක තිබී මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමග පුත්කලෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි වාර්තා වන්නේ. බස්රත පරීක්ෂාවක්ද සිදු කර ඇති අතර එෙහිදී ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්කලෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. යතුරුපැදියකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුත්කලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පුලියන් කුලම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වලචින ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මද්රාපේ ජාවාරමේ යෙදුණු පුත්කලයෙකු අත්අඩංගුවට ගැනීමටයි පොලිස් විශේෂ කාර්ය බලකාය කටයුතු කර තිබුණේ. එමෙන්ම ප්‍රධාන පෙළේ මද්රව්‍ය ජාවාරම් කරුවෙකු වන මේවන විට විදේශගතව සිටින කෙහෙල්පත්තර සංජු රැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු හෙරොයින් සමග අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය පල්ලේකැලේ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පල්ලේකැලේ බන්දනාගාරයේ සේවය කරන බන්දනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා විටත් ඔහු සතුව හෙරොයින් මද්රව්‍ය තිබී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ගත වූ පැය 24 තුල යුක්තිය මෙහෙයුමෙන් පුත්කලින් 863 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති අතර ඉන් 24 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.